Hari. Miss Pak Pengen, ma. Sorry, Hari. Hari. ඒ ඔය AP එකට එන්න තොරගත්තේ. මම ලංකාවේදී DL සිවර වෙලා මගේ ඐඩියා එකක් තිබ්බා පිටරට යුනිවර්සිටි එකට යන්න. එතකොට මම ගොඩක් රටවල් කන්සිඩර් කරලා ජපානෙත් මගේ ඐඩියා තිබ්බා ජපානටත් එන්න ඕන කියලා. ඊට පස්සේ ජපාන යුනිවර්සිටිස් තෝරගනිද්දි මම APU වලට ඇප්ලයි කරලා APU වලින් මට හොඳ ස්කෝලර්ෂිප් එකක හොඳ ඔෆර් එකක් හම්බුණා. ඒ ඔෆරින් එකත් එක්ක මම APU වලට එන්න තීරණය කළා. ඔය කොහොමද ජපනීස් භාෂාව ඉගෙන ගත්තේ? ජපාන්ට එන්න කලින් මට ජපනීස් කිසිම දෙයක් කතා කරන්න බෑ. හැබැයි ජපාන්ට ආවන් පස්සේ AP යුනිවර්සිටි එක ඇතුලේ ඔකටේට ජපනීස් උගන්වනවා. ඔකට ෆස්ට් සෙමිස්ටර් එකේ, සෙකන්ඩ් සෙමිස්ටර් එකේ, තර්ඩ් සෙමිස්ටර් එකේ ඔප්ෂනල් විදිහට ඔකට ජපනීස් උගන්වනවා. ඒකට හැමදාම වගේ ජපනීස් ක්ලාසස් එනවා. ඔකට ක්‍රෙඩිට් සිස්ටම් එකට ජපනීස් එකතුලා තියෙනවා. ඒකෙන් ඔකට ජපනීස් කවර් කරගන්න පුළුවන්. ඔයාගේ AP එකේ ඩොමිටරි ලයිෆ් එක මම AP House 5 එකේ ඉන්නේ. ඒකින්ද මට හරියම ලේසි යුනිවර්සිටි එකට එන්න යන්න. මොකද AP House 5 එක යුනිවර්සිටි එක ඇතුළමයි තියෙන්නේ. ඒක හින්දා යනන පහසුකම් එක්ක බලද්දී මට ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට් එක නැතිින්ද ඒක හරියම ලේසි. ඒත් එක්කම AP House 5 එකේ ජපනීස් ළමයි වගේම ඉන්ටර්නැෂනල් ළමයි ඉන්නවා. ඒක හින්දා ගොඩක් ලොකු මල්ටි කල්චරල් එන්වයරන්මන්ට් එකක් තියෙනවා. ඒක හින්දා ඒකත් එක්ක බලද්දී AP House 5 එක ඒ ඩොමිටරි ලයිෆ් එක මාරු හොඳයි. එතකොට ඔයාට කොහොමද යාළුවෝ හදාගන්නේ? යාළු හදාගන්න AP House 5 එකේ යාළු හදාගන්න පුළුවන්. තව ක්ලාසස් ඇතුළෙත් ඔබට යාළු හදාගන්න පුළුවන්. AP House 5 එකේදී ජපනීස් ළමයි විතරක් නෙමෙයි, තව මට තව වෙනත් ගොඩක් රටවල් වලින් ළමයි ඇවිල්ලා ඉන්නවා. කැම්බෝඩියා, ඉන්දියා, බංග්ලාදේශ්, ඒ වගේම තායි වගේ ගොඩක් රටවල් වලින් ළමයි ඉන්නවා. ගොඩක් වෙලාවට යුනිවර්සිටි වෙලාවෙන් පස්සේ ඔබට ඔක්කොම ඉන්නේ AP Houses වල. එතකොට එකට කැම්ප් හදාගන්න, එකට හෝම් වර්ක් කරන්න, හැම වෙලාවෙම එකටම ගන්න හින්දා එතන ගොඩක් AP House එකෙන් යාළු වෙනවා. ඊට අමතරව ඔයාලා ක්ලාසස් වල ජපනීස් ළමයි විතරක් ඉන්න ක්ලාසස් තියෙනවා, තව ඉන්ටර්නැෂනල් ළමයි ඉන්න ක්ලාසස් තියෙනවා. ඒවත් එක්ක ඔකට යාළු හදාගන්න එක ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලා මේකෙන් පස්සේ තව ගෝල්ස් මොනවද? දැනට තියෙන ලොකුම ගෝල් එක තමයි මගේ ස්කෝලර්ෂිප් එක ඉවරෙන් පස්සේ මෙතනින් ඩවුන් ටවුන් මූව් අවුට් වෙලා ඊට පස්සේ එතනින් තනක් හොයාගෙන ඒකත් එක්කම part time වැඩක් කරගෙන බයිතෝක් හොයාගන්න තමයි මගේ ලොකුම plan එක දැනට තියෙන. ඊට අමතරව එතනින් මගේ ස්කෝලර්ෂිප් එකත් එක්ක තව කීයක් හරි හම් හොයාගෙන මගේ යුනිවර්සිටි ෆීස් ටිකක් දාගෙන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. මම ජපාන් වලට ආවට පස්සේ මම තමයි බයිල් දෙකක්, ඒ කියන්නේ පාර්ට් ටයිම් එකක් හොයාගත්තේ. ජපාන් වල AP එකේ ජපනීස් වලින් ඉගෙන ගන්න නිසා පාර්ට් ටයිම් ජොබ් එකක් කරද්දිත් ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් වටේ ඉන්න යාළුවන්ගෙන් එහෙම අහපුවාම ඉංග්‍රීසි වලින් AP එක ඇතුලේ වැඩ කරන්න ජපනීස් ඕනේ නැති වෙනාට ඩවුන් ටවුන් මූව් අවුට් වුණාම ඔයගොල්ලෝ බයිට් එකක් ඇති පාර්ට් ටයිම් ජොබ් එකක් කරද්දී ඔයගොල්ලන්ට ජපනීස් ඕනේ වෙනවා. ඒ නිසා ජපනීස් නොලෙජ් එකක් මුලින් තියනවා කියන එක ඔයගොල්ලන්ට ජපාන් වලට ආවම අනිවාර්යයෙන්ම ප්ලස් පොයින්ට් එකක් වෙනවා. ඊට අමතරව තමයි ඔයගොල්ලන්ට AP එකේ ඔන් කැම්පස් බයිට් පාර්ට් ටයිම් තියෙනවා. TA ටීචින් ඇසිස්ටන්ට් ජොබ් එහෙම ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ වගේම අපේ කැම්පස් එකේ තියෙන අනිත් ෂොප්ස් වල වැඩ කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ඔපචුනිටීස් තියෙනවා ඔයගොල්ලෝ ජපාන් වලට ආවම වැඩ කරන්න පැත්තෙන් ගත්තොත්. එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් වල මම දැන් සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්. ෆස්ට් ඉයර් එකේ මම ISET කියලා NGO එකකට වැඩ කළා. ඊපස්සේ අවුට්බැක් එකේ වැඩ කළා ඉවරලා දැන් RA ඕගනයිසේෂන් කියලා රෙසිඩන්ට් ඇසිස්ටන්ට් කියලා අපි කියන. ඒකේ ෆ්‍රෙෂ්මන්ලට අපි AP එකට ආවට පස්සේ ඒගොල්ලෝ කොහොමද ජපාන් වල වැඩ කරනවා, AP එකේ වැඩ කරනවා කියන එක අපි ඒගොල්ලන්ට කියලා දෙනවා. RA ඔර්ගනයිසේෂන් එකට ජොයින් වෙනවම ඔයාගේ ඩොමිටරි ෆී එක ඔයාට ෆ්‍රී. ඒ වගේම තමයි ඔයාගේ ප්‍රොෆෙෂනල් ස්කිල්ස් ඔයාට ඉම්ප්‍රූව් කරගන්න ලොකු chance එකක්. ඒ වගේ දේවල් තමයි දැන් තමයි මම එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් විදිහට කරන්නේ. මේ තාකල් APU ඔයාගේ ජර්නි එකට කොහොමද උදව් කරන්නේ? ඇත්තටම මම මේ ජපාන් වලට ආපු 4th time. මම high school ජපාන් හිටියා. ඒ නිසා ඒ ටයිම් එකේදී මම AP එක විසිට් කරලා තියෙනවා. එතකොට ඒ දවස්වල මම හිතාගත්තා අනිවාර්යෙන් ජපාන් යනවා නම් යුනිවර්සිටි එන්න ඕනේ. ඒ වගේම තමයි AP එන්න ඕනේ කියලා. මම ගොඩක් අස දෙයක් තමයි AP එකේ ග්‍රැජුවේෂන් ක්ලොක් එක රෙඩ් කලර්. ඒකට මම ගොඩක් මාස එකක්. ඒ නිසා මම ඇත්තටම හිතාගත්තා කවදා හරි ජපාන් යනවා නම් AP එකට අනිවාර්යෙන් එන්න ඕනේ කියලා. ඒ නිසා AFS එකේ තිබ්බ ඒ ඉෆෙක්ට් එකයි සහ ප්‍රොෆෙෂනල් පැත්තෙන් ගත්තාම AP එකේ මම දැන් ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් කරන්නේ ඒ ඩිග්‍රී එකට තියෙන ඉල්ලුමත් එක්ක ගත්තාම මම සිලෙක්ට් කරගත්ත APU අනිවාර්යෙන්ම එනවා. ඔයාලා මේ අවුරුද්දෙන් පස්සේ තව මොනවද ගෝල්ස් තියෙන්නේ? මේ අවුරුද්දෙන් පස්සේ මම 3rd year එකට දැන් fall semester එකේ ඉඳලා 3rd year student කෙනෙක්.
ඊට පස්සේ ඊළඟට ඉතින් තියෙන්නේ අපි කියන ෂූකට්ස් කියලා එහෙමත් නැත්නම් අපි ජොබ් හන්ටින්. ජොබ් හන්ටින් තමයි ඊළඟට තියෙන ලොකුම ගෝල් එක මගේ. ජපාන් වල ජොබ් එකක් කරන්න, ජොබ් එකක් හොයාගන්න. ඒ වගේම API එකට ආවම මට කැරියර් ඔෆිස් එක තියෙන කැරියර් ඔෆිස් එකෙන් ලොකු සපෝට් එකක් හම්බෙනවා. කොහොමද ජොබ් එකක් ජපාන් වල හොයාගන්නේ? රෙසියුම් එකේ ඉඳලා කොහොමද හදන්නේ කියන එක API එකෙන් කියලා දෙනවා. ඊළඟ ගෝල් එක ජොබ් එකක් හොයාගන්න කියලා. How has your job hunting journey been so far? දැනට මම APU වලට අවශ්‍ය ක්‍රෙඩිට්ස් භාගෙට භාගෙ කිවර කරලා තියන්නේ and next step එක රස්සාවක් හොයාගන්න එකට කලින් එතන ප්‍රී ස්ටෙප්ස් යනවා අපිට රෙසමේ එකක් හදාගෙන ඒකේ මේ රිකුවයර්මන්ට්ස් එක ෆුල්ෆිල් කරලා ඒක කොහොමද හදන්නේ එන්න මේ ප්‍රොසෙස් එකේ තමයි දැනට ඉන්නේ. APU ඔයාගේ job hunting journey එකට මේ තාකල් උදා කරේ කොහොමද? APU එක ස්ටුඩන්ට්ස්ලට ගොඩාක් ඇස්පෙක්ට්ස් වලින් සපෝට් ප්‍රොවයිඩ් කරනවා ස්පෙෂලි මේ වගේ ඉම්පෝර්ටන්ට් මොමන්ට් එකක APU එකට කරිය ඔෆිස් එකක් තියෙනවා. සෝ කරිය ඔෆිස් එකත් එක්ක කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ඉන්දවල මොනවද කරන්න ඕනේ, මොනවද රිකුවයර්මන්ට්ස්, රෙසමේ එකක් හදන්නේ කොහොමද ඇන්ඩ් ඒ අමතරව CVs, webinars, seminars ගොඩාක් දේවල් වලට කියන්නේ ස්ට්‍රක්චර්ස් නියාගම් step by step guide කරලා පෙන්නනවා මොනවද කරන්න ඕනේ කොහොමද කරන්නේ කියලා. and ඒ අතින් බැලුවම APU එක students ට ගොඩක් support කරනවා. and මොකද අපේ management school එකකුත් තියෙනවා and social studies school එකකුත් තියෙනවා. so NA එකට මම දැනට international relations major කියන්නේ. so NA එතනි මොනවද මට extra curricular activities වලට අවශ්‍ය CV එක කොහොමද මම structure කරන්නේ මොකද ඒ ඔක්කොම වෙනස්. so APU එකත් එක්ක ඒ personalized step by step guidance එක අනිවාර්යෙන් හොයාගන්නකොට මට අවශ්‍ය දේවල් ගොඩක් තිබ්බා. APU එක ඇතුලේ ඔෆිසර්ස් තියෙනවා, APU එක එලියෙන් ඔෆිසර්ස් තියෙනවා. සෝ APU එක ඇතුලේ ක්‍රියෝටෙක් කියලා ඔෆිස් එකක් තියෙනවා. අපිට මේ බිල්ඩින්ස් වල QR කෝඩ් ලින්ක් එකක් තියෙනවා, එතන ටැච් කරලා ඒගොල්ලන්ගේ ඕර ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එලියේ වෙසදයිකෝසන් ඔෆිස් එක තියෙනවා. ඒගොල්ලන්ද මේ රෙන්ට් ගෙවන්න පුළුවන් ගාන, ලොකේෂන් එක, මොන වගේ දේවල්ද අකොමඩේෂන් එක ඕනේ අන්න ඒ වගේ ලිස්ට් කරලා ගෙනිච්චහම ඒගොල්ලන් එක්කගෙන ගිහිල්ලා පෙන්නලා ඒ රිකුවයර්මන්ට්ස් ටික ඔක්කොම මීට් කරනවා. සෝ ඒ අතින් ගොඩක් ගොඩක් හෙල්ප් වෙනවා. You envision yourself working and living in Japan? කලවිලි පාරට ආවම ඇතරම් කිව්වොත් නැහැ. මොකද මේ ගොඩක් මේ ජපානයේ ගොඩක් අලුත් දේවල් තිබ්බා, මට පුරුදු නැති දේවල් and ටිකක් ඕවෙල් වුණා මම ඇතරම් කිව්වොත්. බට් දැන් කාලෙත් එක්ක ගිහිල්ලා ජපානයේ ගොඩක් දේවල් ඉගෙනගෙන හුරු වෙලා ඇතරම් කිව්වොත් ඔව් දැන් නම් මට ඒ විෂන් එක තියෙනවා. What's your next goal? මගේ ඊළඟ ගෝල් එක මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකක් ඉනිෂියේට් වෙන්න තමයි හෝප් කරන්නේ. දැනට මාස්ටර්ස් ජොබ් හන්ටින් ප්‍රොසෙස් එකෙන් පස්සේ එතනින් ඉස්සරහට කරියර් එක තව පොඩ්ඩක් ඉස්සරහට යන්න, තව පොඩ්ඩක් බූස්ට් එකක් දෙන්න කරියර් එකට මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකට පටන් මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න තමයි ගෝල් එක. ඇයි අක්කි ජපානේ ඇවිල්ලා APU එකට ඇවිල්ලා මාස්ටර්ස් කරගන්න තෝරගත්තේ? දැනට ගොඩක් අය තමගේ හයර් ස්ටඩිස් වලට එක එක රටවල් වලට යනවා. හැබැයි ඒ අතරින් ජපානයට එන්න මම තියෙන එක විශේෂ කිහිපයක් තියෙනවා. මොකද මම ජපානයට ගොඩක් කැමතියි, ගොඩක් ලස්සනයි. ඒ වගේම විනය සහ පිරිසිදුකම අතර ලෝකෙ ලොකු පිළිගැනීමක් තියෙනවා ජපානයේ. ඒ වගේම ජපාන් රජය සහ අනිකුත් ආයතන විසින් මෙහි ස්ටඩිස් වලට එන අයට ගොඩක් ලොකු සපෝට් එකක් දෙනවා, ස්කෝලර්ෂිප් දීලා. ඒ අතරින් මම APU එක සිලෙක්ට් කරගන්න හේතු වුණේ මොකද APU එකේ ගොඩක් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. එතකොට අපි ඒගොල්ලන්ට එක මූව් වෙනකොට අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අනිත් දේ තමයි මම ඉන්න බිස්නස් ස්කූල් එකට MBA කියන සහතිකේ හම්බෙලා තියෙනවා. සාමාන්‍ය මේක හම්බෙන්නේ හොඳම බිස්නස් ස්කූල්ස් වලට. එතකොට මේ APU එකේ තියෙන මේ හම්බෙච්ච මේ සහතිකත් එක්ක APU එක ජපානයේ දැනට තියෙන දෙවෙනි ස්ථානයේ හම්බෙලා ඒ MBA කියන සහතිකයක්. මේ වෙනකන් APU ඔයාගේ ඇකඩමික් කරියරේ උදව් කරන්නේ කොහොමද? APU එකේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට ගොඩක් ඉන්නේ ලෝකෙ විවිධ රටවලින් ආපු ප්‍රොෆෙසර්ස්ලා. ඒගොල්ලන්ට බිස්නස් එක්ස්පීරියන්ස් එක ඇවිල්ලා තමයි අපිට මේවා ගොඩක් අපිට ස්ටඩිස් වලට සපෝට් කරන්නේ. එතකොට ඒගොල්ලෝ තියරිස් විතරක් නෙමෙයි අපිට දෙන්නේ, කොහොමද ඒ තියරිස් ප්‍රැක්ටිකල් වර්ල්ඩ් එකේදී යූස් කරන්න කියන හැමදේම අපිට කියලා දෙනවා. ඒ හින්දා අපිට ගොඩක් දේවල්
APUK and master's degree එක ඇතුලේ දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට master students ලා විතර ගොඩක් researchers වෙනවා. එතකොට APU එකෙන් අපිට ගොඩක් facilities දෙනවා, scholarship දෙනවා, ඒ වගේ ගොඩක් දේවල් අපිට support එකක් තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් තින්ද මගේ APU academic career එක ගොඩක් improve වෙනවා. කොහොමද ජපානයේ ওই APU එකේ ඔයාගේ master's කරන එක ඔයාගේ professional career එකට උදව් කරන්නේ? APUK master's වලට apply කරනකොට normally අපිට working experience ඕනි. එතෙන්දී මම ලංකාවේ ඉඳි intern auditor කෙනෙක් විදිහට වැඩ කරලා ආවේ. එතකොට මෙතෙන්ට එන ගොඩක් international students ලා විවිධ වර්ගයේ background experience එක තමයි මෙතෙන්ට ඇවිල්ලා join වෙන්නේ. එතකොට අපිට මේ international students ලාත් එක්ක වැඩ කරද්දී ඒගොල්ලන්ගේ experience, ඒගොල්ලන්ගේ knowledge අපිට තව ගන්න පුළුවන්. ඒ තුලින් අපේ තව දැනුම වැඩි වෙනවා. ඒක මගේ career එකට ඉස්සරහට යන්න උදව් වෙනවා. ඔයාල හයර් ස්ටඩිස් වලට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන නම් ඔයාලා කැමති ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරගෙන ඒක අදාළ යුනිවර්සිටිස් මොනවද කියලා හොයලා ඒ යුනිවර්සිටිස් වලින් දෙන ෆැසිලිටීස් මොනවද, ස්කෝලර්ෂිප්ස් මොනවද මේ හැම දෙයක් ගැනම හොයලා බලලා හොඳට ස්ටඩි කරලා ඇප්ලයි කරන්න. ඒ වගේම ඔයාලා APU එකට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට ඒ අදාළ හැම විස්තරයක්ම APU වෙබ්සයිට් එක හරහා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට විශේෂ මොන හරි දැනගන්න තියෙනවා නම් APU ඊමේල් ඇඩ්‍රස් එක හරහා APU ස්ටාෆ් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකත් තව එකක් අකි දැන් APU වෙබ්සයිට් එක සිංහලත් එක්ක භාෂා 15කින් තියෙනවා. භාෂා 15ක් තියෙනවද? අනිත් කල්චර් බලන්න. ඔකේ දැන්